දරුවන් දවසේ පුවත් සවිස්තරාත්මක ගෙනෙන සිත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම රොවින්ද්‍යා සයුරි සුදසිංහ ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත රට මෙන්ම පක්ෂය සෑදීමට ගත යුතු තීරණය හිටපු ජනපතිනිය පහදායි බිඳ වැටුණු ආර්ථිකය හා අධ්‍යාපනය නගා සිටුවීමට අගමැතිගෙන් යෝජනා පසුගිය කාලයේ සියත වැනි මාධ්‍ය ආයතන වලට එල්ල කළ ප්‍රහාරය කලාකරුවන් යලි හෙලා දකි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යලිත් අසාර්ථකයි. බ්ලූ මවුන්ටන් සමාගම දිනාගත් ජාත්‍යන්තර සම්මානය ජනාධිපතිතුමන් හමුවට පිළිගැන්වීම අද සිදු වුණා. ආසියා ශාන්තිකර කලාපීය දේපොළ සම්මාන උළෙල පසුගියදා මැලේසියාවේදී පැවැත්ුණා. මෙහිදී බ්ලූ මවුන්ටන් සමාගම ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලැබුවා. එම සම්මානය අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත ඉදිරිපත් කිරීම සිදු වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී මෙම සම්මානය දිනා ගනිමින් ශ්‍රී ලංකාවට ලබා දුන් ගෞරවය පිළිබඳව මෙහිදී බ්ලූ මවුන්ටන් සමාගමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය ස්තුතිය පළ කර තිබෙනවා. මත්තල ගුවන් තොටුපලේ ගොඩනැගිලි අතිරික්ත වීතොග ගබඩා කිරීම සඳහා භාවිත කරමින් ඒ ප්‍රයෝජනවත් කාර්යයක් සඳහා යෙදවීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේ පැවති ජන රැලියකට එක්වමින් ප්‍රකාශ කළා. එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්දය ඉල්ලන්නේ මහින්ද ගොඩගන්න. එක්සත් ජාතික පක්ෂයේ ඡන්දය ඉල්ලන්නේ අලුත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන්න. අනාගතයේ සැලැස්මක් ඇති එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය පමණයි කියලා මම කියන්න කැමතියි. අපි පෙන්නලා තියෙනවා ජනවාරි 8 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන මෛතුමා ජනාධිපති කළා. එතුමා එක්ක වැඩ කළා. දවස් 100 වැඩසටහනෙන් ඔබට සහන දීලා තෙල් මිල අඩු කළා, බඩු මිල අඩු කළා, පඩි වැඩි කළා, වී ඒ වගේම රබර් තේ වලට සහන මිල දීලා සිංහල අවුරුදු කාල වෙනකොට අතේ මුදල් තිබුණා කියලා මතක තියාගන්න. අන්න එහෙම ක්‍රියා කළා. ඊළඟ සැරේ අගෝස්තු 17 වෙනිදා මාස 60න් අලුත් රටක් හදන්න අපිට වරම දෙන්න. රාජපක්ෂ රජුමේ යටතේ අධ්‍යාපනයේ කඩාවැටුණා. පනුමුසෙන්ට ඇතුළු වෙන ශිෂ්‍යයන්ගෙන් 60,000ක් සාමාන්‍ය පෙළ විභාගෙට ඉස්සෙල්ලා පාසලෙන් පිට වෙනවා. සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ තව 140,000ක් පිට වෙනවා. ඒතර ඒ ලෙවල් කල විශ්වවිද්‍යාලයට යන්නේ නැති අය ඉන්නවා. විශ්වවිද්‍යාල ගින් රැකියන්න ලැබෙන අය ඉන්නවා. ඉතින් විශාල ප්‍රශ්නයක් අද අධ්‍යාපනයේ. අපි පාසලේ අවුරුදු 13 අනිවාර්ය කරන අධ්‍යාපනයට වියදම් කරන මුදල ජනාධිපතිතුමායි මමයි තීරණය කරා. අපි ක්‍රමානුකූලව 6%ක් බවට පත් කරනවා. මේ කරන ගමන් අපි නියෝග දීලා තියෙනවා වී මේ සැරේ ගන්න සහතික මිල රුපියල් 50යි කියලා. ඉතින් මේ අස්වැන්න කොහෙදද ගබඩා කරන්නේ කියලා ප්‍රශ්නයක් හදලා මම කිව්වා ඉඩකඩ මදි නම් මත්තල ගුවන් තොටුපලේ ගුවන් යාන අංගනේ දාන්න කියලා. යන්න ඒක තමයි මහින්ද රාජපක්ෂ වී ගබඩාව. රට මෙන්ම පක්ෂයත් ජයග්‍රහණය කරවීම සඳහා ගත යුතු තීරණය කුමක්ද යන්න පිළිබඳව ජනතාව අවබෝධයකින් සිටින බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. ඒ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් හැටියට මේ දැන් ඇති වෙලා තියෙන මේ මහා සංකීර්ණ තත්ත්වය මට ලොකු ප්‍රශ්නයක්. අපේ පාක්ෂිකයන්ට ඇදලා තියෙන ප්‍රශ්නේ මොකද්ද? අපි පක්ෂයට විරුද්ධව යන්නේ කොහොමද? අපි අලියාට ඡන්දෙ දෙන්නේ කොහොමද? මිත්‍රවරුනි, ඒක මටත් ලොකු ප්‍රශ්නයක්. නමුත් මෙතන පක්ෂයට පෙර රට කියලා මම කියන්නේ නැහැ. නමුත් පක්ෂය හදා ගැනීම සඳහා රට හදා ගන්න වෙලා තියෙන්නේ දැන්. එදා අපි ඡන්දයක් කෙරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරගෙන ශක්තිමත් කරගෙන රටත් හදා ගන්න බලාගෙන. හැබැයි අද ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙන්නේ. පක්ෂය හදන්න විදිහක් නැහැ මහින්ද රාජපක්ෂ දැන් මේක ඩැහැගෙන ඉන්නකන්. පක්ෂය හදා ගන්න වෙන්නේ රට හදාගෙන ඒ ශක්තිය තුලින් මහින්ද රාජපක්ෂ සහ පක්ෂයේ ඉන්න පොරු මිනිමරුව ටික පන්නගෙන පක්ෂය නැවත වරදාක් අපිට ගොඩනගා ගන්න වෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මේ රටේ තිබුණ ප්‍රධානතම පොදු ජන බලවේගය. අපේ පක්ෂය පදනම් වුණේ සංඝ වෙදගුරු ගොවි කම්කරු කියන මේ පංචමහා බලවේගය මත. ඒ බලවේගය පාවිච්චි කරගෙන පොදු ජනතාවට සේවය කරන්න මේ පක්ෂය තිබුණේ. ඉතින් ඒක නිසා අපි වෙන්ව ස්වාධීනව
තමුන්නාසලාට කියන්න ආවේ ජනවාරි 8 වෙනිදා අපි ලබාගත් ජයග්‍රහණයන් සමග රට ඉදිරියට ගෙනහිල්ලා රට හදමු අපි පාක්ෂිකයින් හැටියට ඒ ශක්තිය අරගෙන අපේ පක්ෂය හදන්න පුළුවන්. රජයක් රට තුල සැබෑ සංවර්ධනයක් සහ ආර්ථික වර්ධනයක් ස්ථාපිත කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ තංගල්ලේ පැවති ජන රැලියකට එක් වෙමින් හිතාගෙනම ආවේ ටිකක් අඩුවෙන් බණිනවා කියලා. දැන් අවුරුදු 3ක් තිස්සේ කිව්වනේ අප ඇති වෙනකම්. හැබැයි ඉතින් තංගල්ලට ආපුවම නොකියා ඉන්නත් බෑ. වෙන කොහෙ කිව්වේ නැතුව තංගල්ලේ නොකිය හරියන්නේම නෑනේ. නැද්ද? මහින්ද මහත්තයා කියනවා ඒ මමත් අධිවේගි පාර හැදුවි, පාලම් හැදුවි, බෝක්කු හැදුවි, සම්බන්තොට සම්බන්ධ ශාලාවක් හැදුවි, සූර්යවේ ක්‍රීඩා පිටියක් හැදුවි, සම්බන්තොට පැත්තේ සික්ලේස් පාරවල් හැදුවි. එව්වා ආර්ථික වර්ධනය නෙවෙයි මතක තියාගන්න. චීනෙන් ණයක් ගන්නවා පාරක් හදනවා, පිට්ටනියක් හදනවා, සම්බන්ධන ශාලාවක් හදනවා. ඒවට නායකයෝ උන්නේ ආර්ථිකය හදලා රටේ ආදායම් වැඩි කරලා ඒ ආදායම් පංගුවක් ආණ්ඩුවට අරගෙන භාණ්ඩාගාරේ සල්ලි පුරවලා භාණ්ඩාගාරේ සල්ලි වලින් පාරක් හදුවා නම් අන්න නායකයා. ඔය අවුරුදු 9ක් මේ රට පාලනය කරා. අපිට කියන්නේ ඔය භාණ්ඩාගාර සල්ලි වලින් හදපු පාර පාලමක් පිටණියක් ගොඩනගිලා මොකවත් නැහැ. පම්පෝරේ ගැහුවා හාල් මෙට්‍රික් ටන් 50000ක් පිට රට හරියක් කියලා. ඒ හාල් හරිය පිට රට මිනිස්සුන්ට ගන්න නෙවෙයි අස්පයන්ට ගන්න. ඒ නිසා අපේ රටේ කුසකර්මාන්තය අපි හදන්නේ ලෝකයේ ජනතාවට පරිභෝජනය කරන්න පුළුවන් වී නිෂ්පාදනයක්, හාල් නිෂ්පාදනයක්, එළවලු නිෂ්පාදනයක්, පළතුරු නිෂ්පාදනයක් කියලා කකරගෙන අපේ රටේ ආර්ථිකය ගොඩනගනවා. එළවලු ටික ආරක්ෂා කරගන්න බැරි පාලකෙ, පළතුරු ටික ආරක්ෂා කරගන්න බැරි පාලකෙ කොයිද ලෝකවලින්ද පළ කප්පත් කරගන්න. ඒ නිසා ඔබගේ නිෂ්පාදනයට සාධාරණ මිලක් ලැබෙන්නේ ලංකා වෙළඳපොළ පමණක් ඉලක්ක කරගෙන නිෂ්පාදනය කරලා නෙවෙයි ලෝක වෙළඳපොළත් ඉලක්ක කරගෙන නිෂ්පාදනය කර කුසකර්මාන්තක අපේ රටේ හදනවා. අන්න ආර්ථිකය හැදෙනවා. අපි වරායක් හැදුවා, අපි පිටණියක් හැදුවා, අපි අධිවේගී මාර්ගයක් හැදුවා. දැන් මාතරින්දන් බෙලියත්ත රේල් පාර හදනවා, මැදවච්චි ඉඳන් තලෙමන්නාම රේල් පාර හැදුවා. එක ඉංජිනේරුවෙක් නෑ ලංකාවේ, ඌ රාජපක්ෂ මහත්තයාගේ සහතික විතරයි දේශීය. අපේ රටේ දේශීය ඉංජිනේරුවට තාක්ෂණය දෙන්න ඕන, අධ්‍යක්ෂින් දෙන්න ඕන, ඉදිකිරීම් ශාස්ත්‍රය ඉස්සරහට ගේන්න ඕන. ලෝකේ ප්‍රබලතම ඉදිකිරීම් ශාස්ත්‍රය සමාගම් අපේ රටේ බිහි කරනවා. ලෝකේ ඉදිකිරීම් ශාස්ත්‍රයේ පංගුවක් ලංකාව අත්පත් කරගන්න දිසාවට අපේ රටේ ආර්ථිකය මෙහෙමනවා. මෙවර මහමැතිවරණයේදී සියලු අපේක්ෂකින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර ඇත්තේ තම පක්ෂය පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසනවා. සාමාන්‍ය මැතිවර නීතියට අනුව සෑම අපේක්ෂකෙක්ම නාම යෝජනා පත්‍ර බාර දෙනකොටම වත්කම් හා බැරකම් ප්‍රකාශනයන් මැතිවරණ කොමසාරිස්වරයාට බාර දිය යුතුව තියෙනවා. ගොඩක් පක්ෂ ඒ දේ කරලා නැහැ. ජනතා විමුක්ති පෙරමුණ පමණ සියලුම අපේක්ෂකයෝ මැතිවරණ කොමසාරිස්වරයාට වත්කම් හා බැරකම් ප්‍රකාශන ඉදිරිපත් කළා තියෙනවා. අපිට හංගන්න දෙයක් නැහැ. අපි ජනතාවට විවෘතයි. මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රචාරක කටයුතු සඳහා වියදම් කරන්නේ මේ රටේ ප්‍රගතිශීලී ජනතාවකින් ලැබෙන මුදල් සහ ආධාර මත. මේ මැතිවරණ ව්‍යාපාරය දිහා බැලුවම එක්සත් ජාතික පක්ෂයට, එක්සත් ජනතා නිදහස් සන්ධානයට තනිවම පාර්ලිමේන්තුව තුළ 113 ඉක්මවපු ආණ්ඩුවක් හදන්න බෑ. ඒ නිසා තමයි එහාට මෙහාට පැනිලි පටන් අරන් තියෙන්නේ. 17 පස්සේ තව ගොඩක් පයි. ඒ පැනිල්ල ඇතුලේ තමයි කවුරු හරි ආණ්ඩුව හදන්න හදන්නේ. කවුරු ආණ්ඩුව පිහිටෙව්වත් ඒ ආණ්ඩුව කරවන ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණ බවට පත් වෙනවා. යහපාලනේ අපි ගොඩනගන්න ඕනේ. ඇත්ත යහපාලනේ, සැබෑ යහපාලනේ යථාර්ථයක් කරන්න පුළුවන් වෙන්නේ ශක්තිමත් චෛත්‍ය බලයක් පාර්ලිමේන්තුව තුල තිබීමෙන් පමණයි. රටට අවශ්‍ය ස්ථාවර ආණ්ඩුවක්, ස්ථාවර පාර්ලිමේන්තුවක් ගොඩනැගිය හැකේ රනිල් මෛත්‍රී සුසංයෝගයෙන් පමණක් බව විදේශ කටයුතු නියෝජ අමාත්‍ය අජිත් පීපිරේරා මහතා පවසනවා. ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙහිදී ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි රෝසි සේනනායක මහත්මියද අදහස් පළ කළා. අද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරයේ දකින්නේ මුලක් නැති, මැදක් නැති, අගක් නැති වැඩපිළිවෙළක් හැටියට. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ප්‍රතිරූපය හරහා ඔහුගේ පින්තූරය පෙන්නලා ඔහුගේ චරිතය මත ගොඩනගපු මේ මැතිවරණ ව්‍යාපාරය සති දෙකක් යනකොට බිම එල්ලෙන්න තියෙන එකම වැල තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රතිරූපය. දැන් මෛත්‍රීපාල මහත්තයාගේ පින්තූරත් එක්ක පුවත්පත් දැන්නින් දාලා කියනවා අපි තමයි මෛත්‍රීපාල මැතිතුමාගේ යහපාලන ප්‍රතිපත්ති අනුගමනය කරන්න හොඳම කට්ටිය කියලා මහින්ද මහත්තයා කට්ටිය දැන් කියන. එහෙම කිව්වට මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ නේ. අපි ඉදිරිපත් කරලා තියෙන මේ ප්‍රතිපත්තිය බහදාවකින් තොරව ක්‍රියාත්මක කරන්න පුළුවන් ස්ථාවර ආණ්ඩුවක් තමයි අපේ රටේ ජනතාව අද ඉල්ලන්නේ.
මෛත්‍රී පාලනයක් ස්ථාව රටක් ප්‍රතිපත්තියත් පංචවිධ ක්‍රියාවලියත් දෙක එකට මුසු වුණාම මේ රටේ අනාගතය වෙනුවෙන් පැවැන්ත බලාපොරොත්තුවක් තියෙන පුළුවන්. අපේ රටට ඕනේ ස්ථාවර ආණ්ඩුවක්. අපේ රටට ස්ථාවර පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. ඒ ස්ථාවර පාර්ලිමේන්තුව දෙන්න පුළුවන් එකම සුසංයෝගය රනිල් මෛත්‍රී සුසංයෝගය. රටපණ ගන්වමු අලුතින් සිතමු කියන පච වට්ටෝරුට ඇතුල් කරලා තියෙන පච ටික දිහා බැලුවම් ලක්ෂ දෙකක් දෙනවලු විවාහ වෙන යුවලකට. සාමාන්‍ය පෙළ අසමත් වෙන දරුවන්ට රුපියල් 50,000ක් දෙනවා කියලා. මේකේ මොකද පූර්ව ආදර්ශය? දරුවන්ට සාමාන්‍ය පෙළ අසමත් වෙන්න කියනවාද මේ මහින්ද රාජපක්ෂ මහත්තයා? බඩු මිල අඩු කරනවා කියලා තියෙනවා. කුකුල් මස් වලට මාළු වලට විශාල වට්ටෝරුවක් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුමා ඉදිරිපත් කළා තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා මම අහන්න කැමති මේ දීලා තියෙන සීනි බෝල වට්ටෝරුවේ කොහෙන්ද මේවා දෙන්නේ ආදායම කියලා. මොකද මහින්ද රාජපක්ෂ මහත්තයා ජනවාරි 8 වෙනිදා පරාජය වෙලා ගෙදර යනකොට මේ රට රුපියල් බිලියන 9121ක් මුළු ලෝකෙම ණය කරලා ගියේ. පණතක් ගෙනාවද කාන්තාව ශක්තිමත් කරන්න. දැන් අද කියනවා කාන්තාවන්ට සමතැන දෙනවා කියලා. අපි මාස 60කින් පංචවිධ ක්‍රියාවලියේ කාන්තාවට සුවිශේෂව තැනක් දීලා තියෙනවා. මම පොරොන්දු වෙනවා අපි බලයට ඇවිල්ලා මාස 3ක් ඇතුළතදී ජාතික කාන්තා කොමිසම් සභාව ස්ථාපිත කිරීමටත් කාන්තාව සහ දරුවා මුහුණ පාන හැම හිංසනයකටම තාමත් මේ කෙටි කාලයක් ඇතුළතදී චූජිතයන්ට නිසි දඬුවම් ලබා දෙන්න කිසි කෙනෙකුගේ බලපෑම් වලට යටත් වෙන්න එපා. ඔබගේ සමෘද්ධියට කිසිම හානියක් වෙන ඔබගේ සමෘද්ධිය වැඩි වෙලා ඔබගේ දැත් ශක්තිමත් වෙන ආර්ථික ශක්තිමත් කරන තැනකට අපි පත් කරනවා කියන එකත් මේ අවස්ථාවේ මම කියන්න කැමතියි. මැතිවරණ වේදිකාවේ පළවු අදහස් කිහිපයක් දැන් මේ ඡන්දෙන් පස්සේ මාසයක් ඇතුළත අපිට විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ඉදිරි ඉතාම පැහැදිලි අපේ රණවිරුවන්ට විරුද්ධව රටට විරුද්ධව යම් ක්‍රියාදාමයක් ඒක තුල යෝජනා වෙලා තියෙනවා. දැන් මේක නවත්තන්නේ කොහොමද? මේක නවත්තන්නේ මේ මහින්ද මහත්තයාලා වේදිකාවේ කැමර දීලා කරගන්න පුළුවන් වැඩද? දැන් මේ රාජතාන්ත්‍රික පැත්ත ජයග්‍රහණය කරන්න කාටද වාර දුන්නේ? හොඳම රස්ත්‍යාදුකාරයෙක් වෙච්ච අර සජින් වාස්කුණා. මේ වගේ රස්ත්‍යාදුකාරයින්ට රාජතාන්ත්‍රික සේවය දීම නිසා තමයි රටත් රණවිරුවොත් අමාරුවේ වැටුනේ. අද වෙනකොට අපි සෑහෙන ප්‍රගතියක් අත්පත් කරගෙන තියෙනවා. අහිමි කරපු GSP Plus එක එහෙම අපිට ආපහු හම්බ වෙලා තියෙනවා. මේක ඉදිරියට ගෙනියන්න ඕනේ අපි. අපේ හොඳ ඇඟලුම් කර්මාන්තයක් තිබුණා. ඒකත් පෞද්ගලික දේශපාලන ප්‍රශ්න නිසා අපේ GSP සාහන නැති වෙලා ෆැක්ටරි එකකින් එක කරන එකකින් එක කරන හැම කර්මාන්තේ ලංකාවේ බඩුවෙද ලෝක වෙනද පොලේ බඩක් අහිමි වුණා. ඔහොම විශාල ගැටලු රාශියක් නිසා කර්මාන්ත එකකින් එක කරනවා. ඒකයි අද තරුණ තරුණයන්ට හොඳ රැකියාවක් හොයාගන්න බැරි පසුබිමක් නිර්මාණය වෙලා තියෙනවා. කොච්චර හොඳට ඉගෙන ගත්තත් හොඳ අධ්‍යාපනයක් ලබා ගත්තත් අන්තිමට ගිහිල්ලා ක්ලාස් එකක් කරනවා. දෙයල්ලන කවුරුත් ගනුදෙනුවක් කරන්න කැමති නෑ ලංකාවේ ව්‍යාපාරිකයෙකුට. රටක් හැටියට ගනුදෙනු කරන්න කැමති නෑ. සල්ලි හොයන්න කැමති නෑ. එහෙම පසුබිමක් තිබුණේ. ඉතින් අපි කෙටි කාලයක් ඇතුළත ඕගොල්ලන්ගේ විශ්වාසය දිනාගෙන ලෝකෙටත් විශ්වාසය දිනාගෙන තියෙනවා. ඉතින් මේ විශ්වාසය හරහා තමයි අපි සංවර්ධන රටක් සංවර්ධනය කරන්න ඉස්සරහට ගෙන යන බලාපොරොත්තු වෙන්නේ. අලුත් කර්මාන්ත මේ රටට ගෙනල්ලා, අලුත් ව්‍යාපාර මේ රට තුළ ඇති කරලා, නවක ව්‍යාපාරිකයෝ රජයත් තුළින් පෝෂණය කරලා, මේ දූතරවන්ට හොඳ රැකියා මෙතන තාපන කර්මයන් රහුණාන්සේලාට වැඩිහිටියෝ සියලු දෙනාටම අවශ්‍යතාවයේ තියෙනවා නම් හොඳ රස්සාවක් හොයාගෙන කෙලින් හිටගෙන ස්වාධීනව ජීවත් වෙන්න පුළුවන් පසුබිමක් මේ රට තුළ නිර්මාණය කරන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ අවුරුදු 11ක් තියෙනකොට මේ රට ආයෝජක ගේන එක පේන්න තිබ්බත් තියෙන ආයෝජකත් මේ රටින් පිට ගියා. දැන් අපි මේ රටේ ආයෝජක ගෙන්න ගන්න පටන් ගන්න. දැන් ඒගොල්ලෝ බය වෙලා දැන් සංසන්දන කරන්න හදනවා. තිලංග සුමිති පාලලා, ඩිලාන් පෙරේරා, රාජපක්ෂල මේ සංසන්දන කරන්න හදන්නේ මේ පිට රටින් එන පාතාල ලෝකයක් කියලා. පාතාල ලෝකේ දන්නේ කවුද ඒගොල්ලෝ? දැන් ගෝතාපේ රාජපක්ෂ දවස් දෙකකට ඉස්සෙල්ලා කියලා තිබ්බා. තිබ්බ පාතාල ලෝකේ පිට රට ගියාලු. ඒ ගිය කට්ටිය දැන් නැවත එන්න පටන් ගත්තා. ඇයිදී යන්නේ? ආරක්ෂක ලේකම් හිටියේ එතුමන්. එතුම එදා පිට රටේ වල මේ සුදු වැන්නේ මැරුවේ කවුද? ඒගොල්ලෝ කිව්වේ ඔන්න ඔක්කොම පාතාල ලෝකේ කට්ටිය තමයි මැරුවේ කියලා. එහෙනම් දැන් මොනවද කරලා තියෙන්නේ? ඒගොල්ලෝ දන්න පාතාල ලෝකේ පිට රටේ වල දැන් ඒගොල්ලොම වීසාර නැවත ගෙන්න ගන්න හදනවා. අපේ ඇඟට දාන්න. අපිට චීනේ ඉන්දියාව වගේ ඇත්තක හැප්පෙන්න බෑ. දේශීය ආර්ථිකයේ වෙනස ඕකයි. චීනේ හදනවා, ඉන්දියාව හදනේම ලාභයට ගන්නවා. ගාවත් කමන්නේ. ඒක තමයි රනිල් වික්‍රමසිංහ ආර්ථික විවෘතාර්ථිකයෙන් විවෘත කරන ඕන දෙයක් ගේන ප්‍රෝණ ගෙන්න ඕන දෙයක් ගන්න පුළුවන් මිනිස්සුන් තීන්දු කරන ගන්න ගාන මේ කඩේ 400 න අල්ලපු 300 300 වලන ගත්ත ගෙදර. එහෙම කරන්න පුළුවන් දේවල් තියෙන. හැබැයි රටේ හදන දේවල් අපි සුරක්ෂිත කරන්න. UNP එකේ මේ ඔක්කොම පෞද්ගලිකයන් සර දීදී විකුණගෙන ගිහින්. ඉතින් මෙතන ආර්ථික ප්‍රශ්නෙත් අපි UNP විරෝධී. මේ රවි කරුණා මහත්තයා ආයෙත් ගෙනල්ලා එහෙම නඩත්තු කරනවා. පෝෂණය කරන මහා දවල් මෙඩි තියා ගන්න. ඉතින් ඒ ඇසුරු කරන එක සුදුසු. මේකද යහපාල. ඒ නිසා සමාජ තත්ත්වෙන් ගත්තත් සමාජ සුභ සාධනෙ වැත්තත් ඒ අය කියන දේ කරන බව පේන්නේ. ඒ නිසා අපිට සමාජ විරෝධී ක්‍රියාදාම වලට UNP ගේ තත්ත්වය වැඩි.
මේ රටේ වෙච්ච විනාශේවල් කරපු ඛණ්ඩ අද නැවත වරක් ඔලුව උස්සන්න හදනවා. මේ රටේ හිටපු රග ක්‍රීඩකයෙක්ගේ දේහය නැවත වරක් එළියට අරගන්නවා පරීක්ෂණ කරන්න. මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වා එතුමා බලයට ආවොත් මේ ගැන පරීක්ෂණයක් කරනවා කියලා. මේ දරුවා මරණ 2012 එතුමා හිටිය 2014 වෙනකම් එතුමා මේ පරීක්ෂණ කිසියක් කරේ නැහැ. ඉතින් මේ වගේ අද නැවත වරක් පහුගිය කාලේ බොරු කරපු දේවල් වමාර වමාර එළියට එන්න සිද්ධ වෙලා තියෙනවා. මේ රටේ මිනිස්සු දැන් මහින්ද මහත්තයාව වීලුකාරයෙක් බවට පත් කරලා තියෙනවා. විරමනතුරු ඔබ යලිත් සිත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් පුද්ගලයන් මත නොව ප්‍රතිපත්තීන් මත පිහිටා පාර්ලිමේන්තුවට නියෝජිතින් තෝරාපත් කර ගැනීමෙන් අනතුරුවද අරමුණු ඉටු කර ගැනීමට අවධානයෙන් පසුවන බව සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පවසනවා. උන්වහන්සේ මේ අදහස් පළ කළේ අද කුළුඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. පුද්ගලයේ ජයග්‍රහණය කිරීම නෙවෙයි ප්‍රතිපත්ති ජයග්‍රහණය කළොත් ඒක තමයි ජනතා ජයග්‍රහණය වෙන්නේ. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා දැන් මැතිවරණයෙන් පස්සේ නිදාගන්නේ නැහැ පස්ස අවුරුදු. ඊට පස්සේ තමයි අපි වඩා අවදීන් ක්‍රියා කරන්න බල කරනවා මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සභාවක් වවට පත් වෙලා පහුගිය දවස්වල කතා කරේ ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනයක් ගැන. නමුත් ස්ථාවර ආණ්ඩුවක් පත් කරගත්තෙන් පස්සේ සංශෝධනයක් ගැන නෙවෙයි කතා කරන්නේ නව ආණ්ඩුක ව්‍යවස්ථාවක් සම්මත කරගත යුතුයි. මුළු පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් වවට පත් වෙලා උදේට කල් අරගෙන මුළු මහත් ජනතාවගේම සාක්ෂි විභාග කරලා ජනතාවට අවස්ථාව ලබා දීලා ඒ නව ආණ්ඩුක ව්‍යවස්ථාව සම්මත කිරීම පිළිබඳව අපි යෝජනා කරලා තිබෙනවා. ඒ වගේම කවුරු පාලනය කරත් ආණ්ඩුවෙන් ආණ්ඩුවට කරත් නෙවෙයි ඇමතිවරයාගෙන් ඇමතිවරයාට ප්‍රතිපත්ති වාරකෝ. අධ්‍යාපනයේ ප්‍රතිපත්තියක් නැහැ. ඒ සමුළු අධ්‍යාපනයේම අවුල් جائے۔ ප්‍රධාන වශයෙන් ලංකාවේ කෘෂිකර්මාන්තයේ ප්‍රතිපත්තියක් නැහැ. ඒ නිසා කෘෂිකර්මාන්තයේ බිඳ වැටලා දුප්පත් ජනතාව තව තවත් දුක් වෙනවා. අපිට මොන ප්‍රතිපත්තියක් නැහැ. මේ ටික හදා ගැනීමේදී සියලු පක්ෂ ඒකාබද්ධ කරගෙන හදන්න කියන එකක්. ඒ වගේම අපි රජෙන් ඉල්ලනවා හැම අමාත්‍යංශයකටම ඉතාම බුද්ධිමත් උපදේශක මණ්ඩලයක් පත් කරන්න. පඩිල්ලක් නැති උපදේශ දෙන්නට විශාල බුද්ධිමත් නිසා පිළිරෙල ලෑස්ති වෙලායි. ඒ වගේම අල්ලස් දූෂණ වංචාවලට ප්‍රධාන වශයෙන්ම තොරතුරු දැන ගැනීමයි තියෙන්නේ. අපිට ඕන. අපි රට මේ ශල්්‍යවලට මොකද කරන්නේ කියලා දැනගන්න ඕනේ. ඒ නිසා ඒවත් සම්මත කිරීම ප්‍රමාද කරන්න බෑ. මේ සියලු ටික ඉක්මනින් සම්මත කරගත්තොත් අපිට මේ ගමන හොඳින් ආරම්භ කරන්න පුළුවන්. අපි ආණ්ඩුවක් පිළිගන්නේ ඇයි? මේ රටේ නොතිබුණු යහපාලනය ගේන ජනාධිපතිවරයෙක් බලයටපත් කරේ ඒකට. කොටසක් කරලා උංගක් දේවල් කරන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න. ඝාතන සුදුවැල් සංස්කෘතිය වෙනුවට නිදහස ආරක්ෂා කරගන්න. අපි ඉල්ලුවේ දේශපාලන ප්‍රතිසංස්කරණ. ජනාධිපති ක්‍රමයේ වෙනුවට ආගමැතිවරයා ප්‍රමුඛ ව්‍යවස්ථාදායකට බලය පෙරන පාලනයක් ගේන. දැනට තියෙන විධායක සහ ව්‍යවස්ථාදායක අතර තුලිත බවක් හදන්න. තොරතුරු දැනගෙන පනත ගේන්න. විකරණ පනත ගේන්න. දහනම ගෙනාපු වෙලාවට විකෘති කරලා පාර්ලිමේන්තුවට ඇතුළු. ස්වාමීන් වහන්සේලා අපිට පාරස්දා කරන සිද්ධ වුණා පාර්ලිමේන්තුව ඉස්සරහට යන්න. එහෙම කරලා 19 ඔය කොටසට සම්මත කරගත්තා. මැතිවරණ ක්‍රමයේ සංශෝධනය කරගන්න ඕන. බිලියන ගණන් හොරකම් කරපු එතනෝ ගෙනාපු කුඩු ගෙනාපු මිනිස්සු පාර්ලිමේන්තුවට යනවට වෙනුවට මේ රටේ දක්ෂ සමාජ ක්‍රියාකාරීකව රජයේ සේවකයෝ විදුහල්පති කෙනෙක් ගමට ආදරය කරන විදිහේ පාර්ලිමේන්තුවට යවන්න පුළුවන් ක්‍රමයක් හදාගන්න. එහෙමනම් 20 සංශෝධනය ගේන්න තියෙන ඉස්සරහ. හැබැයි ඒ වගේම දෙන පොරොන්දු කැඩුවත් අරගල කරන්නේ අපිමයි. මේ ට්‍රැක් එකේ පයින් අපිට දෙන්නේ නැහැ. කලාකරුවන් සාහිත්‍යවේදීන් හා මාධ්‍යවේදීන්ගෙන් සැදුම්ලත් 80 කණ්ඩායමේ නියෝජිතින් පිරිසක් අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ජනවාරි 8 මෙරට සිදු වුණු වෙනස අපට පැහැදිලි කරුණක් ඔප්පු කරනවා. මේ පාර්ලිමේන්තුවට එක්කල යුත්තේ කොයි වගේ අයද කියන එක පිළිබඳව. ඉතින් මා හිතන්නේ මෙහිදී අප විසින් සලකා බැලිය යුතු කරුණු උගත්කමට වඩා බුද්ධිමත් භාවයේ තිබෙන නිර්මාණශීලී භාවයේ තිබෙන පුද්ගලයෝ. ඒ වගේම අවංකකම කියන කරුණ. දැන් මේ කිවිච්ච බොහෝ දේවල් සිද්ධ වුණේ ඇත්තටම අවංක නැති නිසා. ඒතොර පරාර්ථකාමී බව. මෙන්න මේ වගේ කරුණු මම හිතන්නේ මේ වෙලාවේදී සලකන්නට ඕනේ. දැන් එක්තරා සුබදායි පෙරනිමිත්තක් අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. මෙබඳු පුද්ගලයන් නොඇවීම සඳහා විශාල ප්‍රවණතාවයක් රට පුරාම තිබෙන බව අද අපට පේන්න තිබෙනවා. පහුගිය ජනවාරි 8 වෙනිදා උඩ කොටස අපි පරාජය කළත් ඒ ක්‍රමයේ තිබුණ ඉතාම වැරදි දේවල් හොරකම ඒ වගේම නීතිය සාධාරණත්වයේ නොසැලකීම අපි මාධ්‍ය දිහා බැලුවොත් එම සිරස ආයතනයේට බෝම්බ ගැහුවා. 100ට ගිනි තිබ්බා. මාධ්‍ය වේදින් 11ක් මැරුවා. මේ කාර්යයන් කරන එක කිසියම් තැනකින් කරනකොට අනිත් පුද්ගලයෝ කිසි කෙනෙක් මේකට විරුද්ධ වුණේ නැහැ. අපි බැලුවොත් පත්‍ර ගාහනේ තියෙන
තිසම් පුද්ගලයෙක් දාලා ඔහු සමග නැවත නැගිටිමු. කවුද මේ නැවත නැගිටින්නේ? මේ පහුගිය කාලය තුළ මේ සමාජයේ ම්ලේච්ඡ බවට පත් කළපු පිරිස තමයි නැවත නැගිටින්නේ. මේ අය වෙනුවට තෝරා ගැනීමට විකල්ප තියෙනවා. මොන විදියට පුද්ගලයන්ද අප මෙවර මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ? පාර්ලිමේන්තුවට ගොස් සිටි ඇතැම් පුද්ගලයන් පිළිබඳ අප ඔබ හොඳටම දන්නවා. එවැනි නින්දා සහගත ලැජ්ජා සහගත තත්ත්වයකට මන්ත්‍රීවරු ඇමතිවරු පත් කර යැව්වේ කවුද? නමුත් මෙවර අපි හිතනවා අගෝස්තු මාසේ 17 වෙනිදා ඒ වැරැද්ද අපේ ජනතාව නැවත වරක් කරන එකක් නෑ. දේශපාලනඥයෙක් කෙනෙක් තම තමන්ටම ආදරය කරගන්න කණ්ඩායම්. ඔවුන් කොතෙක් කුරල් කාගත්තත් කොතෙක් ගාලකෝටි කරගත්තත් අවසානයේදී ස්වార్థය සඳහා ඒකරාශී වෙනවා. කිසිම කොන්දේසියකින් තොරව අපි දශක ගණනාවක් රැවටෙනවා. හැම මැතිවරණයකදීම අපි බලාපොරොත්තු ඇති කරගන්න. ඇතැම් මැතිවරණ ජයග්‍රහණයෙන් පස්සේ ජනතාවට දෙන්නේ කරපු පාපය ගැන කලකිරීමින් අපේක්ෂා බංගත්තිර පත්ත තමන්ට එරෙහිව විශ්වාස භංගයක් ඉදිරිපත් කර ගැනීම පමණයි. ඒත් අපි පරාජයයි. හැම පක්ෂයකම බහුතරය ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන පුද්ගලයා නායකත්වයන් සඳහා සුදුසු නැති පුද්ගලයා. එසේනම් අපිට ජනතාවගෙන් ඉල්ලා සිටින සිදුවන්නේ කුමක්? සාපේක්ෂක අගයකින් යුක්ත මානව හිතවාදී දේශපාලනයක් කරයි කියලා අපිට යම් ප්‍රමාණයකට විශ්වාස කරන්න පුළුවන් පුද්ගලයන් කීප දෙනෙක්ට පත් කරගන්න කියන එක. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. අපි ලබන බදාද වෙනකොට කොහොමත් සඳහන ආණ්ඩුවක් බිහි කරනවා. අපේ ඒ සඳහන ආණ්ඩුව යටතේ අපි යෝජනා කරපු ආකාරයට සියලුම රාජ්‍ය සේවක විශ්‍රාමිකයින්ගේ වැටුප 2015ට සකස් කළා. ඒ වැටුප වැඩිවීම ලබා දෙනවා ඇරියස් එකත් එක්ක. දැන් මේ මැතිවරණේ පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් තරඟ කරනවා. සමහරු කියනවා ඒගොල්ලෝ එක්සත් ජාතික පෙරමුණෙන් තරඟ කරනවායි කියලා. ලකුණ හැටියට අලිය ලකුණක් තියෙනවා. තව සමහරු එක්සත් ජාතික පක්ෂෙන් තරඟ කරනවා ලකුණ අලියා. එහෙම පක්ෂය ලියාපදිංචි වෙලා නැහැ මැතිවරණ කොමසාරිස්වරයා ගාව. ගැසට් නිවේදනේ නැහැ. ගැසට් නිවේදනේ තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය ලකුණ අලියා. ඉතින් එක්සත් ජාතික පෙරමුණ කියලා පක්ෂයක් ලියාපදිංචි වෙලා නැහැ. මම කියන්නේ ජනතාව රවට්ටන්න එපයි කියලා. සමහර එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරන අපේක්ෂකෙන්ට එක්සත් ජාතික පක්ෂය කියලා කියන්නේ හිරිගිතයි වගේ. හැබැයි ඒගොල්ලෝ තරඟ කරනවා. මේක තමයි කියන්නේ රටක් පාලනය කරගන්න බැහැයි කියලා මේ විදිහට. අපේ මැතිවරණ ප්‍රකාශයෙන් දෙයක් හොරකම් කරගෙන ඒගොල්ලන්ගේ මැතිවරණ ප්‍රකාශ නැති දෙයක් මේ දවස්වල ලංකාවේ පුරාම කියමින් යනවා. මේ මැතිවරණ ප්‍රකාශනයේ කොහෙවත් නැහැ සින්නක්කර ඉඩම් ඔප්පු දෙනවයි කියලා කොහෙවත් නැහැ කාටවත්. ඒක මේ කියන්න පටන් ගත්තේ මේ අපේ මැතිවරණ ප්‍රකාශනය මේක ආවට පස්සේ. අපේගේ තියෙන පොරොන්දු මල්ලක්ලු. හැබැයි පොරොන්දු මල්ලෙන් එයා අරගෙන කෑල්ලක් හොරකම් කළා. එතකොට ඒක පොරොන්දු මල්ලක් වෙන්නේ නැහැ. අපේ මැතිවරණ ප්‍රකාශනයේ පැහැදිලිම සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය කරලා තියෙනවා. කවුරුත් ගණන් ගන්න නැතුව හිටපු අයට අපි මේ රටට විනිමය ගෙනෙන විරුව හැටියට එයා හඳුනලා දීලා අපි එයාට සමාජ වටිනාකම දුන්න රට විරුව හැටියට. මේ ආණ්ඩුව ආවෙන් පස්සේ එයාට රට විරුව කියන එකක් නැවතු. අපේ ආණ්ඩුව කැඩෙද නැවත ඒ රට විරුවන්ට ඒ විශ්‍රාම වැටුප් ක්‍රමය නැවත හඳුන්වා දෙන්න කටයුතු කරනවා. 2015 මහමැතිවරණයේ උච්චතම අවසාන අදියරේට අප ළඟා වී සිටිනවා. මේ මහමැතිවරණ ව්‍යාපාරයේ දිහා බලපුවහම අපිට ඉතා පැහැදිලිව කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ එක්සත් ජාතික පක්ෂයේ නොහැකියාව. දැන් ප්‍රවෘත්ති පත්‍රය අරගෙන බලන්ද ඔවුන්ට මෛත්‍රීගෙන් තොර විමුක්තියක් නැත. දවසේ පොත්පත් විපරම දැන් ලංකාදීප ඡන්ද නීති කැඩූ නාරා ලොක්කෝ තිදෙනෙක් ඉවතට 10 වීමේ 55කුත් අවලංගු කරයි. රැයටින් පසු මැතිවරණ රැස්වීම බෑ මැතිවරණ කොමසාරිස් අපේක්ෂකයන්ට දන්වයි. හිටපු ඇමති සීබීගේ රියදුරුගේ මලසිරුර ඇමති නිල නිවසේ දිවි නසා ගන්න වෙයි ලිපි ලියලා. දිවයින මනාප රකින්න මැතිවරණ කොමසාරිස් අලුත් වැඩක් දෙයි. බ්‍රිතාන්‍ය උසාවියේ තීරණයෙන් කොටි ඩයස්පොරාව අර්බුදයක. උතුරේ වෙනම රාජ්‍යයක් පිහිටුවීම යුගයේ අවශ්‍යතාවක්. උතුරු පළාත් අධ්‍යාපන ඇමති දිනමින GSP ලැබුණු වහා ඇඟලුම් වැටුප් පිහලට ඇඟලුම් කම්හල් හිමියෝ අගමැති සමග එකඟතාවක. උපරිම බලය අවශ්‍ය තැනදී යොදන්න පොලිස්පතිගෙන් උපදෙස්. ජයසූරිය සාගලගේ වේදිකාවේ මෞබිම සංගා සරණට බසි. මිරිහානේ සුදුවැන් සිද්ධියට මේජර් ජෙනරාල් ප්‍රසන්න ඉවතට බ්‍රිගේඩියර් රැල්ෆ් එතනට. රිමාන්ඩ් එකේ ඉන්න ප්‍රේමලාල්ට ඡන්දය දාන්න පුළුවන් වෙයිද බැරි වෙයිද තීරණය හෙට.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් තරගයේ අද පෙරවරුවේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. යලිත් සිය අසාර්ථකත්වය පෙන්වමින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේ පළමු ඉනිමේදී ලකුණු 183කට සීමා වුණා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද පෙරවරුවේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට කාසිය වාසියද උරුම කර දෙමින්. එහෙත් සුපුරුදු ලෙසම ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ වගකීම් විරහිත ක්‍රීඩා විලාශය නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිමේදී දැඩි පසුබෑමකට ලක්වීමට සිදු වුණා. පළමු කඩුල ලකුණු 15 දී බිඳ වැටෙමින් දෙවැනි කඩුලත් ලකුණු 15 දීම බිඳ වැටෙමින් අසාර්ථක වූ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 183කට සීමා වුණේ පන්දුආර 49යි පන්දු 4කට පමණක් මුහුණ දෙමින්. මෙහිදී නායක ඇන්ජලෝ මැතිව්ස්ට වගකීම කරට ගනිමින් ක්‍රීඩා කිරීමට සිදු වුවත් ඔහුත් ලකුණු 64කට දැවී පසුගිය දිනවල වැඩිපශුවෙන් කතාබහට ලක් වූ ක්‍රීඩකයා දිනේෂ් චන්දිමල් මෙහිදී ලකුණු 59ක් ලබා ගනිමින් වැඩිම ලකුණු ලබාගත් දෙවන ක්‍රීඩකයා බවට පත් වුණා. රංගන හේරත් ලකුණු 23ක් ලබා ගනිද්දී ලහිරු තිරිමාන්න ලකුණු 13ක් රැස් කළා. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් සිව් දෙනෙකුම ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කිරීමට ඉන්දියා පන්දු යවන්නන් සමත් වුණා. මෙලෙස ලකුණු පූර්ව ඉදිරියේ බිඳුව සලකුණ උරුම කරගත්තේ ජෙහාන් මුබාරක්, ධම්මික ප්‍රසාද්, ටිකෞෂල් සහ නොවන් ප්‍රදීප් යන ක්‍රීඩකයින්. එමෙන්ම දිමුත් කරුණරත්න සහ කෞෂල් සිල්වාත්, කුමාර් සංගක්කාරටත් අද දවසේ ලකුණු 10 සීමාවට හෝ ළඟාවීමට හැකියාවක් ලැබුණේ නැහැ. පන්දු යැවීමේදී රවිචන්ද්‍රන් අශ්වින් ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි අසිරිතත්වයකට පත් කරමින් පන්දු අර 13යි පන්දු 4ක් තුල ලකුණු 46කට කඩලු 6ක් දවා ගත්තා. අමිත් මිශ්‍රා කඩලු 2යි. ඉන් අනතුරුව ඉන්දිය කණ්ඩායම සිය පළමු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසුණා. ඔවුන්ගේ පළමු කඩලු 2 ලකුණු 28ක් තුල බිඳ වැටුණත් ඉන් අනතුරුව ශක්තිමත් ඉනිමක් දියත් කළ ශිකර් ධවන් නොදෙවි ලකුණු 53ක් සහ දිනේ නිමාවන විට නායක විරාට් කොහලි ලකුණු 45ක් රැස් කරගෙන සිටියා. යනුව ඉන්දිය ලකුණු පූර්ව දැක්වුණේ අද දිනේ නිමාවන විට සිය පළමු ඉනිම සඳහා කඩලු 2ක් දැවි ලකුණු 128ක් ලෙසයි. සමගින් අද නියමිත සිත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වන හැම වෙලාවට රාත්‍රී 7:30ට සුබ රාත්‍රියක්.